අපි හැමෝම සතුටින් ඉන්න හරිම කැමති මිනිස්සු විදිහට. ඉතින් ඒ සතුට වෙනුවෙන් අපි එක එක වැඩ කරනවා. විශේෂත්වෙ තියෙන්නේ අපි මේ කරන වැඩ වල අවසානයේ කෙලවරක සතුට කියන දේ නැත්නම් එහෙම නැත්නම් අපි කරන මේ වැඩේ අතරමැද ස්ථානවලදී සතුට කියන දේ ලැබෙන්නේ නැත්නම් අපට ඒ ඔබ කරන වැඩේ පැවැත්ම හරිම අඩුයි. මොකද ඔබ ඒ දේ කරන්න ආශාවෙන් කැමැත්තෙන් නෙවෙයි. ඉතින් ඒ විදිහට අපි ජීවිතේ වැඩසටහන් ආරම්භ කරොත් මම මේ වැඩේ කරගෙන යනවා කියලා ඒ වැඩේ කල් පැවැත්ම ගොඩක් අඩුයි. තමන්ගේ ආශාව කැමැත්ත තමන්ගේ ඇඟ ඇතුලින් මෙන ආශාවයකට තිබුණ නැත්නම් ඒකේ පැවැත්ම අඩුයි. මොකද අතරමැදදී සතුටක් නැහැ. අවසානයේ සතුටක් නැහැ. විශේෂයෙන්ම අපි කරන වැඩවල අවසානයේ සතුටක් තියෙනවා. හැබැයි ඒකට ලොකු කාලයක් යනවා නම් ඒත් ඒ වැඩේට තියෙන ආශාව කැමැත්ත ටිකෙන් ටික අඩු වෙලා ගිහිල්ලා ඒ හිණය ඔයාගෙන් බොඳ වෙලා යන්න ඉඩකඩ වැඩි. ඉතින් අපි ජීවිතේ සතුට වෙච්ච අවස්ථා ගොඩක් තියෙනවා. මේ අපි සතුටු වෙන තැන් දිහා පොඩ්ඩක් අනිත් පැත්ත දිහා හැරලා බැලුවොත් ඒ සතුටුන හැම මොහොතකම කවුරුත් ඔයාට ඇඟිල්ලෙන් ඇනලා කියපු දෙයක් කරපු දෙයක් නෙවෙයි සතුට ලබන්න හේතුව. ඒ තමන් සෝෂල් මීඩියා භාවිතා කරන වෙන්න පුළුවන්, තමන් ගේමින් වලට ඇබ්බැහි වෙලා ඉන්න පුළුවන්, තමන් ආශාවෙන් කරන වෙන ඕනම දෙයක් වෙන්න පුළුවන්. ඒ දේ තමන් කරේ වෙන කෙනෙක්ගේ අනුදැනුමකින් අනුබලයකින් නෙවෙයි. ඒක තමන්ගේ ඇඟ ඇතුළෙන්ම තමන්ගේ කැමැත්තෙන්ම කරපු දෙයක්. ඉතින් මේ විදිහට අපට පුළුවන් නම් මේ දේ අපි ඉගෙන ගන්න ක්‍රියාවලියට පාවිච්චි කරන්න ඒකෙන් අපට පුළුවන් ඉගෙනගෙන ඒ ඉගෙන ගන්න කටුකත්වයේ තියෙන මාර්ගයේ අවසානටම තියෙන සතුට දිහා අද බලලා මේ ගෙවන හැම තප්පරයක්ම ඔයාට පුළුවන් නම් සතුටෙන් ඉගෙන ගන්න වැඩ කරන්න කවදා හරි ප්‍රතිඵලයක් ඔයාට ලැබෙන මොහොතේ ඔයාට මේ තාක් දක්වල් ඔබට ලැබිච්ච සතුට ඉක්මවා යන සතුටක් එදාට අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඉතින් මේ ඉගෙන ගන්න ක්‍රියාවලිය ගැන කතා කරනකොට ගොඩක් දෙනෙක්ට මේ ඉගෙන ගන්න දේ එපා වෙන්න, එහෙම නැත්නම් මුලදී ආශාවෙන් පටන් අරගෙන කාලයත් එක්ක ඒ ආශාව අඩු වෙලා ගිහිල්ලා තමන්ගේ හීනේ බොඳ වෙලා යන තත්වයට පත් වෙන්න ප්‍රධානම හේතුව තමයි මේ ඉගෙන ගන්න ක්‍රියාවලියේ අවසානටම තමයි තමන්ට සතුට ලැබෙන්නේ. ඒ කියන්නේ ප්‍රතිඵලයක් ලැබෙනකොට තමයි තමන් සතුටු වෙන්නේ ගොඩක් අය. ඒ වගේම ඒ ප්‍රතිඵලය තමන්ට ලැබුණට පස්සේ එතනින් එහාට ලැබෙන වරප්‍රසාද භුක්ති විඳිනකොට තමයි සමහර අයට සතුට ලැබෙන්නේ කියලා සමහර පිරිසක් විශ්වාස කරනවා. ඒක නිසා ඒ අය මුලදී ආශාවෙන් කැමැත්තෙන් වැඩ කරන්න පටන් ගන්නවා. මොකද ඒ තමන් වැඩ කරගෙන ගිහිල්ලා අවසානට ලැබෙන ප්‍රතිඵලය හරි සුන්දරයි. එතනින් එහාට තමන්ට රැකියාවක් ලැබෙනවා වෙන්න පුළුවන්. එතනින් එහාට තමන්ට උසස් වීමක් ලැබෙනවා වෙන්න පුළුවන්. සමාජයේ පිළිගැනීම වෙන්න පුළුවන්. පවුලෙන් පිළිගැනීම, පාසලෙන් පිළිගැනීම කියන මේ කියන දේවල් නිසා තමන් එතනට යන්න වැඩ කරන්න පටන් ගන්නවා අද දවසේ. හරි කැමැත්තෙන්. හැබැයි ටික දවසක් කරගෙන යනකොට තමන්ට තේරෙනවා තමන්ට ඒ දැකපු සතුට අනන්තේ ළඟ පාතකවත් නැහැ කියලා තමන්ට තේරෙනවා. එතකොට කිසිම කෙනෙකුට එතනින් ඉස්සරහට අඩියක්වත් හොල්ලන්න බෑ. හේතුව තමන් සතුටු වෙන්න බැරි. මේ ගෙවන මොහොත සතුටු වෙන්න බැරි. හෙට දවසත් සතුටු වෙන්න බැරි. ලබන මාසෙ සතුටු වෙන්න බැරි. ලබන අවුරුද්ද සතුටු වෙන්න බැරි. දෙයක් ඔබ කාලයක් තිස්සේ කරගෙන යනවා නම් හිතන්න හොඳට තමන් ඒ දේ අකමැත්තෙන් කරනවා නම් තමන්ට ඒකේ පැවැත්ම ගොඩක් අඩුයි. ඒකේ ආශාව ක්‍රමක්‍රමයෙන් සීග්‍රයෙන් අඩු වෙලා ගිහිල්ලා තමන්ට ඒ දේ එපා වෙනවා. ඉගෙන ගන්න දේ එපා වෙලාම යන්න ප්‍රධානම හේතුව තමයි ඕක. එතකොට කෙනෙක්ට පුළුවන් නම් අර ඉගෙන ගන්න ක්‍රියාවලිය අවසානටම ලැබෙන ප්‍රතිඵලය සහ එතනින් එහාට ලැබෙන වරප්‍රසාද දිහා බලලා අද දවසේ වැඩ කරන්න පටන් ගන්න එක හරිම හොඳයි. හැබැයි ඒක ඉක්මනට තම සීග්‍රයෙන් පහළට කඩා වැටෙන එක නවත්ත ගන්න එක තමයි හැමෝටම කරගන්න බැරි. ඒක නිසා ඔයාලා මතක තියාගන්න හැමෝම තමන්ට තමන් ඉගෙන ගන්න ක්‍රියාවලියේ අවසානටම ලැබෙන සතුට දිහා බලලා වැඩ පටන් ගත්තට කමක් නැහැ. තමන් දැනගන්න ඕන මේ කරන වැඩපිළිවෙල ඇතුලේ තමන් ලියන්නේ විභාගයට තව මාස 6කින්ද, තව අවුරුද්දකින්ද, තව අවුරුදු 2කින්ද? ඒක ප්‍රශ්නයක් නෑ. එදාට ලැබෙන්නේ ජීවිතයේ ස්වර්ණමය ප්‍රතිඵලයක් තමයි උසස් පෙළ හෝ සාමාන්‍ය පෙළ විභාගයකින් පස්සේ ඔබට ලැබෙන්නේ. සාහිත්‍යයෙන් පස්සේ ඔබට ලැබෙන වරප්‍රසාද ඒවා ස්වර්ණමය දායාද. ඊට
පිටපස්සෙන් ඒක වෙනුවෙන් කරන කැපකිරීම වලට කිසිම රජයක් කිසිම ආයතනයක් ඔබට ඔබව උස්සලා තියන්නේ නැහැ දීර්ඝ කාලීනව. ඒක නිසා ඒ දේ කරන්න නංගිලා මලිලා ඔයාලටම තමයි ඒ දේ කළ හැකි වන්නේ. වෙන කිසිම කෙනෙක් ඇවිල්ලා ඒ තමන්ගේ විභාගයට මහන්සි වෙන අවුරුද්ද හෝ මාස 6 හෝ අවුරුදු 2 දෙකමාර කාලය ඇතුළත මේ සිද්ධ වෙන කඩාවැටීම් ඉහළ යෑම් පහළ යෑම් වලදී අත දෙන්න මාර්ගය පැහැදිලි කරලා දෙන්න කවුරුත් නැහැ. ඒ දේ කළ යුත්තේ ඔබයි. ඒ දේ කළ යුත්තේ ඔබයි. ඒ කියන්නේ ඒ ගමන අතරමැදදී ඔබ පහලට වැටෙනකොට ඔයාට ඉගෙන ගන්න බැරි වෙනකොට පාඩම් කරන්න කම්මැලි වෙනකොට ඉගෙන ගන්න බෑ කියලා හිතනකොට ඔයාලා හිතන්න ඕනේ එක දෙයයි. තමන්ගේ ඉලක්කයට ගියාට පස්සේ තමන්ට ලැබෙන සතුට වරප්‍රසාද නිසා මම වැඩ පටන් ගත්තා තමයි. ඔව් ඒක ඇත්ත. හැබැයි ඒක දීර්ඝ කාලයක් තිස්සේ තියෙනකොට ඔයාට හිතනවා හරි ඉතින් ඒක එක සතුටක් විතරයි. एक एक सतुटा की तरह थी ए सतुट वेन वेन मट पुलवान मगे तीन मुड़ जीवित और देखा मास हायक और कैप कर ला अवसान मेले मैंने सतुटा क्यों नहीं वेड कर एम मनुष्य एक बह और देखा कवसाने लगे मैंने सतुटा क्यों नहीं और देखा मग सतुटा नेतु कैप कर बह किसी में कहने किसी में कहने के देख कर ला ने एक अन्य मैं जीवित अखंड वेड कर ला प्रतिपल पेन्नपू आय किन खता बहला ඒ කතාවල කියනවා එකම ඉලක්කයක් වෙනුවෙන් එකම සතුටක් වෙනුවෙන් වැඩ කරා කියලා. හැබැයි ඒ සතුට පිටපස්සේ පොඩි පොඩි සතුටවල් ගොඩක් එකතු වෙලා තියෙනවා විශ්වාස කරන්න. ඒ කියන්නේ තමන් අද දවසේ කරන දේ තමන් ආසාවෙන් කැමැත්තෙන් කරනවා නම් පාඩම් කරන වැඩේ තමන්ගේ හදවතින්ම කරනවා නම් ඒ දේ තරම් ශක්තිමත් දෙයක් ආයේ නැහැ. මොකද තමන් සතුටින් කරන්නේ තමන් ඉගෙන ගන්න හැරිම සතුටින් හරිම සැහැල්ලුවෙන් ආතතියක් බාධාවත් කොහෙවත් නැහැ. ඒක නිසා ඔයාලා තීරණය කරන්න ඔයා සමාජ මාධ්‍ය පාවිච්චි කරනවා ඇති හොඳටම. එහෙම නැත්නම් ඔයා පරිගණක ක්‍රීඩා වෙන්න පුළුවන් දුරකථන ක්‍රීඩා වෙන්න පුළුවන් මේ දේවල් වලට කවුරුත් ඇඟිල්ල දික් කරලා පවුලේ අම්මලා තාත්තලා සහෝදර සහෝදරියෝ කවුරුත් කියලා නැහැ මේ දේ කරන්න කියලා. ඒ දේ කවුරුත් නොකියන වෙලාවක ඔයා හදවතින්ම කැමැත්තෙන් ඒ දේ කරේ ඔයා ඒකට ආදරය කරපු නිසා ඔයා ඒකට කැමැත්තක් දක්වපු නිසා සහ ඔයා දන්නවා ඒක කරාට පස්සේ ඔයාට සතුටක් ලැබෙනවා කියලා. සතුට తాවකාලිකයි තමයි. తాවකාලිකයි තමයි. හැබැයි ඒ తాවකාලික සතුට හරි අපි මිනිස්සු වශයෙන් අපි ගන්න කැමැති ඒ සතුට කැප කරලා ඉගෙන ගත්තොත් ඒකෙන් ලැබෙන සතුට අවුරුදු ගානකින් අපට ලැබෙන්නේ. හෙට දවසේ ඔයා විභාගයට ලිව්වත් ප්‍රතිපල ලැබෙන්නේ මාස 4කින්. එතකොට මේ මාස 4ක් කියලා කියන්නේ පොඩි කාලයක් නෙවෙයි ලොකු කාලයක්. එතකොට මේ ලොකු කාලෙකින් පස්සේ අපට සතුටක් ලැබීම සම්බන්ධව අපි අද දවසේ තියෙන සතුට මිනිස්සෙක් විදිහට නැති කරගන්න කැමති නැහැ අපි. හැමෝම ඔබ මම ඇතුළු හැමෝම. ඒක නිසා අපි කළ යුත්තේ මොකද්ද? අපි කළ යුත්තේ මොකද්ද? අවුරුදු දෙකමාරකින් අවුරුද්දකින් හෝ මාස 6කින් හෝ මාස 4කින් Tamanට ලැබෙන ප්‍රතිඵලය හොඳ එකක් වෙයි. ඒ දේ වෙනුවෙන් අද දවසේ අපි කළ යුතු කාර්ය ලස්සනට හරිම සැහැල්ලුවෙන් ආදරයෙන් අපි කරන්න ඕන. ඒ කියන්නේ තමන් ඉගෙන ගන්න විෂයන් 9 හෝ විෂයන් 3ට ආදරය කරොත් ආශාවක් දැක්වුවොත් මාස 4කින් හෝ ඒ විභාගේ ප්‍රතිඵල ලැබෙන වෙලාවේ ඔබේ ප්‍රතිඵලයේ තමත් දීප්තිමත් ප්‍රතිඵලයක් වෙලා ඔබට ලැබෙනවා. ඒකේ කතා දෙකක් නැහැ. ඒක නිසා අපි කරන්න ඕන මිනිස්යෝ කියන අපි කවුද කියලා මුලින්ම තේරුම් ගන්න ඕන. අපි කැමති නිතරම සතුටින් ඉන්න හැම මොහොතක්ම ගෙවන හැම තප්පරයක්ම සතුටින් ගෙවන්න හරි කැමති. ඒ කැමති දේ කැප කරලා සතුටක් නැති දෙයක් වෙනුවෙන් ඒ කාලේ කැප කරනවා කියලා කියන්නේ ඒ දේ පැවැත්ම ගොඩක් අඩුයි. හෝ ඒ සතුට ලැබෙන අවුරුදු ගානකින් පස්සේ නම් ඒ ක්‍රියාවලියේ ඒ වැඩේ කල් පැවැත්ම ගොඩක් අඩුයි. ඉතමත් වේගෙන් ඒක එපා වෙලා යනවා. ඉතින් ඒක නිසා මම යෝජනා කරන්න මගේ නංගිලා මලිලාට මේ ඉගෙන ගන්න තියෙන පුංචි කාලේ ආයි හැමදාමත් ওই විදියට විභාග ඔස්සේ අපි හිර වෙලා ඉගෙන ගන්නේ නැහැ. මේ ලෝකේ හරි වෙනස්. මේ ලෝකේ හරි වෙනස්. අපිට ඉගෙන ගන්න තියෙන පුංචි කාලය ඇතුළත අපි වෙන දේවල් කරන්න පෙළඹ වුණොත් අපට
වෙන දේවල් කරන්න තියෙන මේ සුන්දර කාලේ ආයෙත් අපට ඉගෙන ගන්න වෙයි. එදාට ගොඩක් දුක හිතේ යවවට. මොකද ඒක දීර්ඝ කාලයක් තිස්සේ විඳින තියෙන දුක. ඒක නිසා මේ ඉගෙන ගන්න තියෙන පුංචි කාලේ අපට පුළුවන් නම් මේ ඉගෙන ගන්න හැම දෙයකින්ම ඊයේ දවසට වඩා අද මම දෙයක් ඉගෙන ගත්තා. පෙරේදට වඩා ඊයේ ඉගෙන ගත්තා. ඊයට වඩා අද දෙයක් ඉගෙන ගත්තා. මේ විදියට තමන්ට පුළුවන් නම් තමන් එක්කම තරඟ කරන්න තමන් ඉස්සරහට යනවා. ඒ අතරතුර තමන්ට පුළුවන් නම් වෙන කෙනෙක්ට තමන්ගේ දැනුම බෙදලා දෙන්න තමන් තවත් ඉස්සරහට යනවා. හරිද? ඒක නිසා මගේ නංගිලා මල්ලාට වීඩියෝ එක අවසන් කරන්න කලින් මතක් කරන්නේ අපි හැමෝම එකතු වෙලා තමන් තමන්ව තේරුම් ගමු. අපි හැමෝම කැමති අපි සතුටින් ඉන්න මිනිස්සු විදියට. ඒක නිසා අපි මේ පාඩම් විෂය නිර්දේශයන් ඔස්සේ අපි හොයාගෙන යමු සතුට. විෂයන් ගැඹුරට යන්න යන්න. ඒකේ අමාරු ගානක් හදනකොට, අමාරු විෂය කරුණක් පාඩම් කරනකොට, පේපර් එකක් ලියනකොට, විවරණයක් ලියනකොට සතුට වෙන්න. ඒකේ ප්‍රතිඵලයක් උත්තරයක් ගන්නකොට, ඒක හරියනකොට සතුට වෙන්න, වර්ධිනකොට සතුට වෙන්න. මම දැක් ඉගෙන ගත්තා. මෙන්න මේ දේ අපට පුළුවන් නම් නිතරම හැමදාම කරන්න. හැමදාම කරන්න. තමන් එතනට හිත හදාගත්තොත්, තමන් එතනට වැඩ කරන්න පටන් ගත්තොත් අනිවාර්යයෙන්ම ඔයාගේ ප්‍රතිඵල ඔයා නොදැනුවත්වම ඉහළට යනවා. ඒක නිසා කාගේ හරි කෙනෙක්ගේ මොටිවේෂන් එක දවස් දෙක තුනෙන් බහිනවා නම් බැටරියක් වගේ මේක තමයි හොඳම ඉන්ජෙක්ෂන් එක. හොඳම එන්නත මතක තියාගන්න වෙන කිසිම කෙනෙක් ඔයාලට සපෝට් කරන්නේ නැහැ. සපෝට් කරන්නත් ඕනේ නැහැ. මොකද ඔයා කැමති දේ ඔයා කරන්නේ. ඔයා කැමති දේ ඔයා ආශාවෙන් කරන්නේ. කවුරු මොනා කිව්වත් තමන් කැමති දේ කරනකොට ඒකේ ප්‍රතිඵලය තමන්ට ලැබෙනකොට තමන්ට හිතාගන්න බැරි තරමට තමන් ඒක ලස්සන කරලා තියෙනවා කියලා එදාට තේරෙයි. එහෙනම් මගේ නංගිලා මල්ලාට හදවතින්ම සුභාශිංසන එකතු කරනවා. තමන්ගේ ප්‍රතිඵලය වර්ණවත් කරගන්න මේ ජීවන හැම තප්පරයක්ම ඒ සඳහා කැප කරන්න හැකියාවක් ලැබෙන්න කියලා. ඔබ මේ මගේ වීඩියෝ එක අවසන් වෙනතුරු බැලුවා කියලා කියන්නේ මේ කාලය සත පහකවත් අපතේමක් වෙන්නේ නැහැ. මේක ආයෝජනය කරලා ඔයාගේ අනාගතය වෙනුවෙන් ජීවිතේ හිත පොඩ්ඩක් හදාගන්න, තමන්ගේ මනස ඒකාකාරී කරගන්න මේ වීඩියෝ එක උපකාර වුණා කියලා මම විශ්වාස කරනවා. එහෙනම් අද වීඩියෝ එක මෙතනින් සමාප්ත කරනවා. මගේ නංගිලා මල්ලා හැමෝටම ජයග්‍රහී අනාගතයක් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.